අයිබුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩන එක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය ධනංජයල්ලකොල්ල අදත් මුලින්ම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන යුද හමුදාපතිගෙන් නිගියක්. අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා වැඩි කරන්න එල්ලීමක්. මුන්දලම කඩුලාන පද්ධතිය විනාශ කළ සැකකරු අත්අඩංගුවට ගන්නයි නියෝග. ජෝ බයිඩන් ඇමරිකානු ජනපති සටනේ පෙරමුණට. ඇමරිකානු ඡන්ද උණුසුම මැද්දේ කොවිඩ් ආසාදිතීන් ඉහළට. අද දිනේ තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 5ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගියා. මේ අතර මේ දක්වා දිනක් තුළ කොවිඩ් ආසාදිනින් මෙරට සුවය ලැබූ වැඩිම පුද්ගලින් සංඛ්‍යාව අද දිනේ වාර්තා වුණා. ඒ අනුව දිවිනපුරා රෝහල් වලින් පුද්ගලයන් 765 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා. එයනුව වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ කොවිඩ් වෛරසය ආසාදිනින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 6623ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම මෙරටින් වාර්තා වන 24 වැනි කොවිඩ්-19 මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් පසුගිය දාසිය නිවසේදීම මිය ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවයි. එමෙන්ම එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති බවයි. එම පුද්ගලයා මිය යාමට ආසන්නතම හේතුව COVID-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේදී සිදු වූ ඇදවැටීමකින් හිසට සිදුවී ඇති බරපතල හානි සහිතව පසුගිය දෙවනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු පසුගියදා මිය ගොස් තිබෙනවා. එනු ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. එම පුද්ගලයා මිය යාමට බලපෑ ආසන්නතම හේතුව අනුව එම මරණය COVID-19 ආසාදන වීම හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස නොසලකන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. මේ අතර ඊයේ දිනේදී නව කොවිඩ් ආසාදිතින් 443 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එසේ හඳුනාගත් ආසාදිතින් අතර 418 දෙනෙකුම ආශ්‍රිතයන් වන අතර ඉතිරි 25 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒත් සමග මේ වන විට මිලුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතින් සංඛ්‍යාව 8709ක් දක්වා ඉහළ ගියා. විශේෂයෙන්ම දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන බස්නාහිර පළාතෙන් තමයි විශාල වශයෙන් තවමත් වාර්තා වෙන සංඛ්‍යාවන් වාර්තා වන්නේ. මේ අවස්ථාවේදී නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් රජය බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සංසරණ සීමාවන් අඩු කරලා යම්කිසි පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා නම් ඔවුන්ගේ තවත් පුද්ගලයෙක්ට මේ පැතිරවීම වැළැක්වීම වැඩිම ජනගණත්වයක් ජීවත් වෙන ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතයි. ඒකයි මෙවැනි නිරෝධායන ඇඳිරි නීතිය දින 10ක් වගේ කාල සීමාවකට සීමා කරලා කටයුතු කරනු ලබන්නේ. මේ දින 10 තුළ මේ ප්‍රයෝජන අරගෙන කෙසේ හෝ මේ තත්ත්වය මිදීමට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දමාගෙන පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවාසී පුරවැසියන් හැටියට අපේ යුතුකමක් වෙනවා කොවිඩ් ආසාදිතයෙක් නොවි තවත් පුද්ගලිත කොවිඩ් පතුරන් නැතුව ජීවත් වීමට වග බලා ගන්න. එමින් මේ වන විට දිවිනපුරා COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයේ වෛරසය ආසාදනය වී ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 56ක් ලෙසයි දැක්වෙන්නේ. එමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 56 දෙනෙකුටද මේ වන විට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර වැලිකඩ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කාන්තා රැඳිවියන් සිව් දෙනෙකුට පිරිමි රැඳිවියන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනි මහතා සඳහන් කළේ ආසාදිතින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම කොළඹ මධ්‍යම තැපල් හුවමාරු ප්‍රධාන කාර්යාලය මෙවන විට තාවකාලිකව වසා දැමීමටද පියවරගෙන තිබෙනවා. තැපල්පති රංජිත ආරියරත්න මහතා සඳහන් කළේ එහි සේවය කළ සේවකයෙකු COVID ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම පියවර ගත් බවයි.
මෙතර මවනැල්ල තවත් පුද්ගලයන් නවදෙනෙකුට COVID-19 වෛරසය ආසාදින වී ඇති බව මවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පවසනවා. එම රෝගීන් නවදින අතර පසුගියදා මවනැල්ල පැවති විවාහ උත්සවයක මනාල යුවළද සිටින බවයි වාර්තා වන්නේ. එනු මවනැල්ල පැවති එම විවාහ උත්සවයට සහභාගී වූ 120කට වැඩි පිරිසක්ද නිරෝධායනයට යොමු කර ඇති බවයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 12187ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසු වන පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 400ක් ලෙසයි. එමෙන්ම මේ වන විට වෛරසය ආසාදිතව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 5540ක්. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ අද දිනේද තවත් COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 213 දෙනෙකු වාර්තා වූ බවයි. මෑත කාලයේ වාර්තා වූ කොවිඩ් මරණවල ස්වභාවය අනුව ඉදිරි කාලයේ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වැඩි වශයෙන් කතාබහක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපිට ජනවාරි මාසයේ පළවෙනි රෝගියා හම්බ වෙච්ච දවස් ඉඳන් මාස 9 තුලම රෝගීන් 3500කට ආසන්න ගණනක් තමයි වාර්තා වුණේ. නමුත් මේ පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරු වාර්තා වෙන්න අරගෙන ඒ ගත වෙච්ච මාසික කාලය ඇතුළත මේ වෙනකොට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. අලුතෙන් රෝගී පොකුරු නිර්මාණය වීමෙන් තියෙනවා. ඒ අවදානම් ස්ථාන හඳුනාගෙන යමින් තියෙනවා. අපි මේ අවදානම් ස්ථාන ටික හරියට හඳුනගත්තේ නැත්නම් ඒ තැන් වලට අපිට දෙන්න පුළුවන් නිසි අවධානය දෙන්න බැරි වෙනවා. අපි විශේෂයෙන්ම මේ සංකීර්ණ තත්ත්වය ගැන අපි කතා කරන්න තව හේතුවක් වෙලා තියෙනවා. මේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් අපිට ලැබෙන සමහර තොරතුරු. දැන් මැරිච්ච සමහර අයගේ ප්‍රතිඵල අපිට කොවිඩ් රෝගියෙක් කියලා දැනගන්නේ මරණ පරීක්ෂණය. මේක අපේ විශේෂ අවධානයට ලක් විය යුතු දෙයක්. මේ වෙලා තියෙන මරණ සංඛ්‍යාව සහ දැන් නිවාස ආශ්‍රිතව මරණ සිද්ධ වෙන තත්ත්වය දාම පැහැදිලිව ඉදිරියේදී මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි කියන කාරණා. ඒතර PCR ධාරිතාව උපරිමයකට ගෙනියීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා සමාජය තුළ මේ අවධානම තක්සේරු කිරීම සඳහා. විශේෂයෙන් සමාජ නියේදී සඳහා ලංකාව තුළම වැඩි ඉඩක් මේ මොහොතේදී ලබා දිය යුතුයි. ඉදිරියේදී නැවත පොකුරු නිර්මාණය වෙන එක වළක්වන්න. ඒතර අපිට PCR ධාරිතාව අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වලත් හැම අවස්ථාවෙදී මේ වෙලාවේ අභියෝගයක් වෙලා තියෙනවා. ඒතර PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කර ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. ධාරිතාව උපරිම තැනකට ගෙනියනවා වගේම යම් තැනක් එනවා එතනින් එහාට PCR ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුතාවයක් එනවා. ඒ එතෙන්දී තමයි වැදගත් වෙන්නේ විකල්ප අඳුනා ගැනීම. දැන් ඒක ඒ වගේ විකල්පයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. මේක අපිට වැලිඩේට් කරලා සාර්ථකයි කියලා අපි ඔප්පු වුණොත් එහෙම අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදය විශේෂයෙන්ම ප්‍රජාව තුළ අවධානම් තක්සේරු කිරීම සඳහා මේ අලුත් ක්‍රමවේදය පාවිච්චි කළ හැකි ක්ෂණිකව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා වැලිඩේෂන් ප්‍රොසෙස් එකත් එක්ක. රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයේ වශයෙන් භාවිත කළ හැකි රාජ්‍ය ආයතන සංඛ්‍යාව 112ක් දක්වා වැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බස්නාහිර පළාතේ පොලිස් වසම් 112ක් ඒ වගේම කුලියාපිටිය ඇහැලියගොඩ පොලිස් වසම් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව කුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම ගිරිඋල්ල හෙම්මාතගම මාවනැල්ල බුලත්කොහපිටිය පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශ සභා බල ප්‍රදේශය හුදෙකලා කර තිබෙනවා කොවිඩ් ආසාදිත රෝගීන් හමුවීම නිසා. ඒ අනුව මෙම පොලිස් බල ප්‍රදේශ 114 මහනගර සභා බල ප්‍රදේශයේත් එවැගේම අනිකුත් පොලිස් බල ප්‍රදේශ 4 සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේත් සංචරණයන් සීමාවනු ලබනවා. එමෙන්ම මේ වන විට ඩිලිවරි සේවා සඳහා අවසර ලබා දී තිබෙනවා. පොලිස් මුලස්ථානය මගින් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛනයක් අනුව රාජ්‍ය ආයතන 106ක රාජ්‍ය නොවන සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන 106ක සේවක සේවිකාවන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍ර ලෙස ලබා දීමට අවසර ලබා දී තිබුණා. ඊයේ දිනේදී එම සංඛ්‍යාව 112 දක්වා වැඩි කරනු ලැබුවා. මීට අමතරව විශේෂයෙන්ම ඊයේ දිනේ සිට පුද්ගලික ආරක්ෂක සේවාවල නිරත සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ අදාළ ආරක්ෂක සේවය මගින් නිකුත් කර ඇති හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම පුද්ගලික ආයතන රැසක් සඳහා ආරක්ෂාව සපයනු ලබන්නේ පුද්ගලික ආරක්ෂක ආයතන. එම සේවය අත්‍යවශ්‍ය සේවයක් හැටියට සලකනවා. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ ආයතනය මගින් නිකුත් කර ඇති හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයේ හැටියට භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ. එයනෝ නිරෝධායන වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බවයි මෙහිදී ජනාධිපතිතුමන් අවධාරණය කළ ඇත්තේ. ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නයිද ජනාධිපතිතුමන් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට තීරණය කළ අතර සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළඳ කටයුතු සිදු විය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තුග රැගෙන දිස්ත්‍රික් අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍රය අවශ්‍ය නොවන බවද ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කළා. කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබෙන අතර පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළඳ කලාප ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමටද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. අපි කර්ෆ්‍යු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන එක. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන. කර්ෆ්‍යු කාලේ සිස්ටම් එක හදාගන්න ඕන. මොකද මේ කාලේ එහෙම එහෙ යන්නේ නැහැ. ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනෙක්ම හෝම් ක්වරන්ටයින් කළා, ඒ ගෙදර ඐඩෙන්ටිෆයි කළා, ඒකෙන් යන්නේ නැති වෙන විදිහට ඐඩෙන්ටිෆයි කළා, මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක එන්ෂුවර් කරගන්න ඕන මේ දවස් ටිකේ. පවතින COVID-19 තත්ත්වයේ හමුවේ පෞද්ගලික බස් රථ කර්මාන්තයේ රැකගැනීම උදෙසා අවම බස් ගාස්තු රුපියල් 20 දක්වා වැඩි කිරීමට යෝජනා කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසනවා. අපිට තියෙනවා බස් ගාස්තුවක් අද සුබෝභෝගී බස් ගාස්තුව. ඒ කියන්නේ ගාස්තුවෙන් එකහමාරක් අපිට මේ වන විටත් අය කරන්න හැකියාව තියෙනවා නිත්‍යානුකූල විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ ගැස නිවේදනයේ අනුව. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කරලා තියෙන්නේ ආසනගත මගීන්ව ප්‍රවාහණය කළ යුතුයි කියලා නිවේදනයක් කරලා තියෙනවා ගැස නිවේදනය හරහා. නමුත් අපි සංගමයේ විදියට සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේම ගැස නිවේදනයට සම්පූර්ණ විරුද්ධයි. මොකද මීටරේ දුරින් ජනතාව පෙළ ගැස්විය යුතුයි කියලා දිගින් දිකටම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරද්දී අනිත් පැත්තෙන් තවත් ගැස නිවේදනයක් කරනවා ආසනයේ ළඟ පාඩි වෙලා මගින් යන්නේ හැකියාව තියෙනවා කියලා. ඒක නිසා මේ පරස්පර විරෝධී ප්‍රකාශයක්. ඒ නිසා අපි ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැස නිවේදනය වහා හකුලා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා සංගමයේ විදිහට. මොකද මගින්ව සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා ආසනයේ ළඟ බාඩ්ලා ගියපුවාම. ජාතික ගමනාගමන කොමිසම සභාවට අපි ඊයේ දිනේදී කරුණු 10කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම සාමාන්‍ය සේවා බස් ගාස්තුව ගාසු එකහමාරක් යටතර යටත් කරන්න, ඒ වගේම අවම ගාසු රුපියල් 20ක් බවට පරිවර්තනය කරන්න. මේක අද සුබෝභෝගී බස් ගාස්තුව දැන්ටමත් මේක නීතිගතයි. නමුත් අපි ඊට එහා ගිය එකක් තමයි අපි දැනුම් දෙන්නේ. අපි යෝජනා කරේ පස්සතේ ආසන සංඛ්‍යාවෙන් 50%. ඒ කියන්නේ ආසනයට එක මගියක් බැගින් තමයි මීටරේ දුර පරතරයේ තියාගෙන ප්‍රවාහනය කළ හැකි. මොකද යම් මෙහෙකින් ආසාදිතයෙක් පස්සතේ ගියොත් එහෙම අනිවාර්යයෙන්ම බස් රථය යන සියලුම මගින්ම නිරෝධානය කරන්න සිද්ධ වෙනවා. මේ කොවිඩ් වසංගතයෙන් රට බේරගෙනත් මගී ජනතාවත් ආරක්ෂා කරගෙන රටේ කාර්යක්ෂම සේවාවක් රට ආපහු ඇරලා විවෘත කරලා මගී ප්‍රමාණය සාමාන්‍ය පරිදි කරන්න අපි මේක ඉල්ලීමක් කරේ තාවකාලිකව කියලා පැහැදිලිව කියන්න ඕනක්. මේ සම්බන්ධයෙන් පොලිසිය සහ ප්‍රවාහන අධිකාරී අධීක්ෂණය කළ යුතුයි. මගින්ගේ ප්‍රමාණය බං ආකාරයේ බැඩියෙන් මගින් ගෙනියනවා නම් එයාට දඬුවම් ලබා දෙන්න කටයුතු කරගන්න ඕන. මේ අතර යාකාරයෙන් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු කළ නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීමෙන් පසු අදාළ බස් ගාස්තු සංශෝධනය කරන බවයි. එහෙම බස් ගාස්තු වැඩි කිරීමකට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි මේ වෙනකොට බස් රථ සංගම් අපි කතා කරලා තියෙනවා. ඒ සංගම් වල එක්ක අපි යම් සාකච්ඡාවකින් එකගතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. අපි කලින් සඳහන් කරපු පරිදි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති අපි සකස් කරමින් ඉන්නවා. මේ වෙනකොට ඒ කාරණේ ක්‍රියාත්මක වෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ දැන් අපි දැක්ක සමහරක් සංගම් වලින් ගාස්තු වැඩි කරන්න ඉල්ලන. අපි හිතමු ගාස්තු වැඩි කරුවයි. ගාස්තු වැඩි කරුවොත් වැඩක් නැහැ. මොකද මගියෝ නැහැ. මොකද මගීන්ට විශ්වාසයක් නැහැ පොදු ප්‍රවාහන සේවයේ පිළිබඳව මේ ආසාදනය වීමේ ප්‍රශ්නේ පිළිබඳව. ඒ නිසා ප්‍රථමයෙන්ම අපි කරන්න වෙන්නේ මේ තියෙන කොවිඩ් තත්ත්වය යටතේ
ප්‍රවාහණය කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය අපි සකස් කරන්න ඕනේ. ඒක තමයි අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය කියලා අපි සකස් කරන්නේ. එතකොට මේකෙදි අපි මගියට බස් රථය ගත්තොත්, දුම්රිය ගත්තොත්, ත්‍රිරෝද රථේ, පාසල් වෑන් රථේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න ඕනේ. මෙන්න මේක කෙරුවොත් තමයි මගීන් නැවත පොදු ප්‍රවාහනයේ පාවිච්චි කරන්න ක්‍රියාත්මක වුණේ. ඉතින් උදාහරණයකට මම කියන්න හදන්නේ කොවිඩ් ප්‍රතිපත්තිය අපි එනවනම් එතකොට අපිට තීරණයක් ගන්න වෙයි එක සීට් එකක එක්කෙනෙක් යන කියන්නේ දෙන්නෙක්ගේ සීට් එකක එක්කෙනෙක්. එතකොට අපි හිතමු 50ක් යන බස් රථයක සීට් එකට එක ගාන ගියොත් යන්නේ 25යි. අන්න ඒ වගේ තත්වයක් යටතේ ආවොත් එතකොට බස් හිමියාගේ පැත්තත් අපිට කල්පනා කරලා බලන්න වෙනවා. ඒක උදාහරණයක් හැටියට අපි කරන්නේ සාකච්ඡා කරමින් ඉන්නේ. මෙන්න මේ ක්‍රමයට යනවා නම් එහෙනම් සීට් දෙකටම අපි ගෙවන්න එපා. දෙකටම ගෙවන්නේ නැතුව එක හමාරක් දක්වා යන්න. රුපියල් 10 නම් රුපියල් 15 දක්වා ගාස්තු වැඩි කරන්න. එතකොට ඒක කරන්නේ සුරක්ෂිතතාවයක් මගියට ඇති කරලා. ඊගාවට තමයි ඒක හැමදාම කරන්නෙත් නැහැ. සෞඛ්‍ය අංශ වලින් අපිට දැනුම් දුන්නොත් දැන් බස්නාහිර පළාතේ කොවිඩ් ප්‍රතිපත්තියට අනුව ධාවනය කරන්නයි කියලා. අන්න ඒ මගීන් සංඛ්‍යාව, ඒ ක්‍රමවේදේ, බස් ස්ටෑන්ඩ් එකේ කටයුතු කරන විදිය, නතර කරන කාල සීමාව, අය කරන ගාස්තු ඒ කොවිඩ් ප්‍රතිපත්තියේ ගාස්තු වලට යනවා. ඒ ක්‍රමයට යනවා. නැවතත් සෞඛ්‍ය අංශ වලින් කියනවා නම් දැන් මේ පළාතේ තර්ජනයක් නැහැ. සාමාන්‍ය විදිහට ධාවනය කරන්නයි කියලා. එතකොට අපි ආපහු පරණ ගාස්තු අනුව, පරණ ක්‍රමවේදය අනුව ධාවනය කරන්න පුළුවන්. ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ට්‍රෝටල් කොලේජියවත් ඡන්ද කොට්ටාෂ 538කින් 270ක් එක අපේක්ෂකෙක් ජයග්‍රහණය කළ යුතු වෙනවා. මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මේ වන විට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් සංඛ්‍යාව 214ක්. එනු අවසන් ප්‍රතිඵලයේ ජනගහනය පදනම් කරගෙන වැඩි කොට්ටාෂ නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් සහිත ඇරිසෝනා, ජෝර්ජියා, පෙන්සිල්වේනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයකට සීමා වී තිබෙනවා. මෙතැන් ජෝ බයිඩන් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇති කරගත නොකිය යුතු බවයි. තම ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහි කරන බවද ඔහු අවධාරණය කළා. බලය ලබා ගැනීමට හෝ පවරා ගැනීමට නොහැකි අතර එය ජනතාව තුළින් ප්‍රවාහයක් ලෙස යොමු විය යුතු බවයි ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම ඇමරිකාවේ පවතින විවිධ ભેද පිළිගත් ඩිමොක්‍රටික් ජනපති දුරපේක්ෂක බයිඩන් කිසිවෙකු සතුරන් නොවන බවද අවධාරණය කළා. මේ අතර 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයේ වී තිබෙන පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීම අත්විඳුණ ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන් ප්‍රාන්ත අධිකරණ හමුවේ පෙනී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් නැවත ගණන් කිරීමකදී අභිභවා යාමට අසීරු පරතරයක් ජෝ බයිඩන් පවත්වාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පසුගියදා මුන්දලම ප්‍රදේශයේ අක්කර 2ක පිහිටි කඩුලාන පද්ධතියක් විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට වගකිය යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මුන්දලම විරුත්තෝඩයේ පුදලිවාලි පිහිටි මෙම කඩුලාන පද්ධතිය විනාශ කිරීම සම්බන්ධව අවධානය යොමු කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාළංශ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉන් අනතුරුවයි එම කඩුලාන විනාශයට වගකිවිය යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ. මෙම කඩුලාන පද්ධති අයත් ඉඩම පුද්ගලික ඉඩමක් වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු විසින් ව්‍යාපාරික කටයුත්තක් සඳහා එම පරිසර පද්ධතිය කපා ඉවත් කර ඇති බවට අදාළ අංශ විසින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලික ඉඩමක වුවත් කඩුලාන කපා ඉවත් කිරීම නීති විරෝධී වන බැවින් එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම වහම අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි පරිසර අමාත්‍යවරයා විසින් ඊ රාත්‍රියේ පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී ඇත්තේ. අමාත්‍යවරයා හිදී සඳහන් කර ඇත්තේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් පුද්ගලයින් විසින් වරින් වර සිදු කරනු ලබන පරිසර හානි කිරීම සම්බන්ධව වාර්තා වන බවයි. ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් ප්‍රාදේශීය සේවාවන්හි නිරතව සිටියදීත් මෙවැනි පරිසර හානි කිරීම සිදුවන්නේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හා නොසලකිල්ල නිසා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ සියලුම පරිසර නිලධාරීන් කැඳවා ඔවුන් තම රාජකාරි හා වගකීම් නිසි පරිදි ඉටු කරන්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍යවරයා ඊයේ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබෙනවා.
දේශීය ආදායම් පනතට අනුව 2019-2020 තක්සේරු වර්ෂයේ සැපයීමට නියමිත වාර්තාව සැපයීමට ඇති කාලය මාස 3කින් දීර්ඝ කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා. බදු සහතික නිකුත් කිරීම, බදු සේවා සැපයීම, ඒ සියලුම දේ ඔන්ලයින් ක්‍රමය යටතේ අපි ඒ සියලුම අවශ්‍යතාවයන් දැනට ඉෂ්ට කිරීමට කටයුතු කරලා කරගෙන යනවා. ව්‍යාචනා විසඳීම් වැනි අවස්ථාවලදී අපි එකත් ඊමේල් ක්‍රමය යටතේ, වට්සැප් ක්‍රමය යටතේ, නවීන තාක්ෂණ යටතේ ඒ බදු අභ්‍යාචනා විසඳීමට අපි කටයුතු කරගෙන යනවා. තවම අපි තීරණය කරලා නැහැ බදු ගෙවීමේ දින කාලය දික් කරනවද කියලා. නමුත් අපි දෙපාර්තමේන්තුවක් විදිහට වැදගත් තීරණයකට ආවා. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 90 2019-2020 තක්සේරු වර්ෂය. ඒ කියන්නේ 2019-04 සිට 2020-03-31 දක්වා කාල පරිච්ඡේදය තුළ සැපීමට නියමිත වාර්තාව අපි සැපීම නියමිත දිනේ තියෙන්නේ නොවැම්බර් 30 වෙනිදා. නමුත් අපි ඒකට මාස 3ක කාලයක් 2021-03-31 දක්වා කාලය අපි ලබා දීලා තියෙනවා ඒ වාර්තාව සැපීමට. රැමිස් ක්‍රමය යටතේ වාර්තාව නියමිත දිනයට ඉදිරිපත් නොකළපු අයට දඩ පනවනවා. නමුත් අපි මේ වර්ෂයේ පෙබරවාරි 28 දින දක්වා වාර්තා සපයන කිසිම පුද්ගලයෙකුට දඩ අය කිරීමක් හෝ කිසිම අය කිරීමක් තක්සේරුවක් නිකුත් කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා වාර්තාව නොවැම්බර් 30 දින සැපුවාසේ සලකලා ඒ කටයුතු කරගෙන යනවා. නොවැම්බර් 30 වාර්තාව මම ආයාචනා කරනවා සිළු දෙනාට නොවැම්බර් 30 වෙනිදාට ලබා දෙන්න කියලා වාර්තාව. නමුත් මේ විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේ ගිණුම් සාධන ආයතන විසින්. මොකද මේ ඇදිරි නීති නිසා මේ කටයුතු විගණන කටයුතු කරන්න බෑ. ඒ නිසා තමයි මම නොවැම්බර් 30 සැපීමට නියමිත වාර්තාව 2021 පෙබරවාරි 28 දිනය දක්වා කල් ලබා දීලා තියෙන්නේ. මෙම විශේෂ රටේ පවතින මේ තත්ත්වය සලකලා අවධානය විදෙස් පුවත් වෙත. ලෝපුරා COVID-19 වෛරසයේ පැතිරීම ආරම්භ වූ දින සිට දිනක් තුළ ලෝපුරා වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් ගණන ගත වූ පැය 24 තුළ නැවත වරක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 108,389ක් වාර්තා වී ඇති බවයි. ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂයේ සීමාව පළමු වරට ඉක්මවා ගියේ පසුගිය 30 වනදායි. මේ වන විට රට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 98,1355ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1201ක්. ඒ සමගම මේ වන විට ඇමරිකාවේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 239,829ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එරට සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ එළඹෙන දින කිහිපය තුළදී ඇමරිකාවේ COVID-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇති බවයි. එමෙන්ම ඇමරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20%කින් ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 50,465ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 83,64,086ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ඊයේ වාර්තා වූ මරණ 704ත් සමග එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 124,354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 පැතිරීම නැවත වරක් ඉහළ යාමත් සමග යුරෝපයේ විශාලම ආර්ථිකයක් සහිත රටක් වන ප්‍රංශයේ ආසාදිතයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් ගත වූ දින කිහිපය තුළ දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළද 40,000ක ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ රටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 385ක්. ප්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,543,321ක් වන අතර වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 38,674ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය වර්ධනය වුවහොත් කොරෝනා මර්ධන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට සූදානම් වන බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට නොවැම්බර් මස 6 වනදා
යුද්ධයේ සහ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය විනාශ කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් මස 6 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය 2011 නොවැම්බර් මස 5 වන දිනයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කර ඇත්තේ. එක්සත් ජනපදයේ 44 වන ජනාධිපතිවරයා ලෙස බරක් ඔබාමා මහතා දෙවන වරටත් තේරීපත් වෙද්දී 2012 නොවැම්බර් මස 6 වන දිනයි. ඉතිහාසයේ දීර්ඝතම රූපවාහිනී වැඩසටහන වන NBC නාලිකාවේ Meet the Press ආරම්භ කර ඇත්තේ 1947 නොවැම්බර් මස 6 වන දිනයි. එය සතිපතා ඇමරිකානු රූපවාහිනී ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡා වැඩසටහනක් වන අතර එහිදී දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ වෙනත් පොදු කටයුතු පිළිබඳ අදහස් සහ විශ්ලේෂණයනුයි සිදු කරනු ලබන්නේ. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.